ඔහලුවට ගන්න එපා. ඔහලුවට ගන්න එපා පුතා. හරි හරි අපි මේ වැඩේ කතා කරමු. මට මේ මොකුත් නැහැ, මගේ මේ ව්‍යාපාරික වැඩ වගේ උත් තියෙනවා. මට මේ චන්දික් මම ඕනයි කියලා දැම්ම තමයි පුතා. මට ඒව අදාළත් නැහැ. අයියෝ මෙච්චර ඉන්ටර්වයුව කරලා ගන්න. කරුණා කරලා මට ඔයත් එක්ක මේ මට පොඩ විනෝදයට වගේ මන් දෙයක් කතා කරගදී කරුණා කරලා යන්න. අනේ අනේ එහෙම කරන්න එපා මාමා. ඔව්. එහෙම කරන්න එපා මාමා. මොකද මාමා? මාමා! මේ මාත් එක මාමයි බෑනේ කියලා මගේ සුදු මාමන්ට බුද්ධන් සරණ කරන්න හදන්නේ ඈ. මාමා කියන්නේ ඔබ මාමා කියන්නේ මොකද මට? නෑ කියන්න වෙනවා ඉස්සර. ඇයියේ? නෑ මං ඔයගේ දුවේ බඳින්න ඉන්නේ. ඈ ඔයගේ දුවේ බැඳම ඔය මාම වෙනව මං බෑන වෙනව ඒක නම් නවත්තන්න බෑ සක්කරේට. මෙතට ආවේ ඒක මගුලට දැම්ම. ඔව්. මට දරුවෝ 11 දෙනෙක් ඉන්නවා කෙල්ලොම 11ක් බං. බැඳපු කාලේ රස්සාවක් කළේ නේ. දැන් මට ඒව වැඩක් නැහැ. ඔව්. ඔබ මොකද්ද ඔබ කරන රස්සාව දැන් මම ඇත්තටම මේ මැරේක් වගේ ආවේ ආව කොහොම හරි හමු වෙන්න ඕන නිසා. ඇත්තටම මම එහෙම කෙනෙක් නෙමෙයි මං කුක් කෙනෙක්. ආ හික් කෙනෙක්. නෑ කුක් කුක්. කුක් කෙනෙක් මොකද ඒ කරන්නේ? කුක් උයන කුක්. ඒ මොකද කරන්නේ? ඇත්තම කියනවනම් මං කුක් කෙනෙක් කිව්වට මම එක සෙක්ෂන් එකක් බාරව ඉන්නේ. මොකද කරන්නේ? මම තමයි පිටි මෝලිය අල්ලන්නේ. ආ පිටි මෝලිය අල්ලන්නේ. පිටි මෝලිය අල්ලන්නේ. ආ හොඳයි ආ. පදම හොඳට දෙන්න. ඔයාලට කියන්නේ දැන් මෙහෙම ඇත්තම කතන්දරේ ගෙවල් වල හැමෝම රොටි කනවනේ. හැමෝම රොටි කනවා. හැබැයි ඔය හැමෝටම තියෙන අමාරුම වෙන්නේ තමයි පිටි මෝලි අල්ලන එක. අදලා දුන්නොත් කන්න ඉන්නෝ මෝලි අල්ලන්න බෑ. බැඳපු අලුතනන් ඕනම් මහත්තෙක් නෝන කිව්ව සැනින් පිටි මෝලි අල්ලනවා. ටික කාලයක් ගියාම බැරිම තැන කිව්වත් රොටියක් කමුද කියලා හෙට කම් කියන තැනට එනවා. එතකොට නෝනට ආසයි රොටියක් ආගන්න කියන්නේ. අන්න මගේ ජොබ් එකේ තැන්ට එනවා. කොහොමද මට කෝල් එකක් දුන්නද මං එනෝ ආයි අල්ලනවා පිටි මෝලිය මාසෙකට හරියන්න රොටි කත හැකි දිනපතා. ඒක තමයි මගේ රස්ස. කොහොමද පුරුදුනේ කොහොමද වැඩි? පුරුදුනා කියන්නේ මේමයි පොඩි කාලේ මගේ ළඟ තිබුණා රබර් බෝලයක්. මං ඕක නිතරම මිරික මිරික හිටියා. ඒක මට පුරුද්දට ගියා. පස්සේ බස් වල එහෙම යනකොටත් එන කරදර වුණා. කරදර වුණා කියන්නේ කොන්දොත්තරල ගැව්වා. කොන්දොත්තරල ගැව්වා. ගාන මේව මරන්න වටිනවනේ කොයිද? දැන් හරි. නෑ මට අත තියන් ඉන්න බැරි කමට ඊන්සරි අස්සෙන් අත දාලා බෙල්ල එක ඔබනවා. බෙල්ල එක. බෙල්ල නෑ. මොකක් ඔබනවා කියලා දිතන් කිව්වා. නෑ 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 මං යන. ඩ්‍රයිවර් කෙනෙකුත් ගහලා තියෙනවා. ඇයි? එයාගේ ඕන් එක. ඕටි කොබලා. දැන් හරි මේ පුරුද්ද මං කල්පනා කරා රස්සාවක් ඇටියට කියලා. දැන් බලන්න රටේ ගොඩක් අය තියෙන මේක තමයි. හරියට පිටි මෝලිය අල්ලගන්න බැරි එක. මම වෘත්තීය වශයෙන් කතා කරන ඕනම කෙනෙක් ළඟට ගිහින් මෝලිය අල්ලලා දෙනවා. කොහොමද? ඒක තමයි ඒක ලස්සනට මේ වැඩේ හොඳට කරන්න ඕන. කොහොමද? හැබැයි මුල්ලදී හොඳට ගියාට පස්සේ මාර කේස් ආ. ඇයි? අත වටේ බිබිරිය ආ. බිබිරිය ආ. කසනවා. අර මේ ලෙඩ. එතකොට සමහරු කියන මේ අතේ ඔව තියාගෙන නම් එන්න එපා පිටි මෝලිය අල්ලන්න. අපේ බේසන් සවුත් වෙනව අරයන්ද ඔහොම එනවා. කල්පනා කරා කරන්න දෙයක් පස්සේ මට අහු වුණා වැඩි. මොකද? මට අහු වුණා ග්ලව්ස්. අම් ග්ලව්ස්. දැන් ග්ලව්ස් දාලා අල්ලනවා පිටි මෝලි ඕන එකක. මේක මට හරියන්නේ නැහැ. ඇයි? ඒ ඝනකමනේ ග්ලව්ස් දාලා පිටි මෝලි අල්ලන එක කිසි ගතියක් නැහැ නේ බා. ඒව. නොදන්න කමනේ. ග්ලව්ස් එකක් නොදා පිටි මෝලි අල්ලලා ඇඟිල්ලක් දෙකක් හැලිච්ච දවසට තමයි ඕක තේරෙන්නේ. අනිත් එක මොලේ තියෙන කෙනා දන්නව දැන් ඇවිල්ලා තිනු ග්ලව්ස් එක දැම්මද නැද්ද හොයන්න බැරි තරම් සිනිඳු ග්ලව්ස් එක. නේ ඔයාට කියන්න මං සමාදාසර ග්ලව්ස් එක දාලා තුන් සැරයක් චෙක් කරනවා දැම්මමද කියලා. දැනෙන්නේ තියනවද නැද්ද කියලා. අන්න ඉතින් ඇඟිලි වල ගා ගන්න ඕනෙත් නැ ලෙඩ හැදෙන්නෙත් නැ අගේට ජාතික සේවයක් කරලා පාඩුවේ ඉන්නවා. එහෙනම් ඉතින් ගමක් නැහැ. ඔබගේ ඔය දැන් මට දුවගෙන කතා කරමු. මට මොකොත් කතා කරන්න දෙයක් නැහැ. මට කියහන් කවුද කෙල්ල කියලා. දැන් මට ළමයි 11 දිනක් ඉන්නවා තාම කෙල්ල ටික බැඳ ගන්න බැරි වුණා. උඹ ආපේක ලොකු දෙයක් පුතා. හරි ගමක් නැහැ. කවුද උඹට මොකද උනේ? ඒ කියන්නේ මේමයි මම වැඩට යනකොට තාප්පෙලන් ඉඳලා ඉස් ඉස් කිව්වා.
මම ඉතින් බැලුවා. බැලුවන් එයා මට කිව්වා ඔයා මට කැමති නම් yes හිස්තනක් 78 22ට SMS කරන්න කියලා. SS ගානේ නම් ඔය මද්දුම කෙල්ල. ඕකේ තමයි යෝගිකේ වැඩේ. හරි එන්නේ නැති වෙන්නේ නැති. එයා වෙන්නේ නැති. යා කියන්නේ මේ ඩෙනිම් කලිසම ඇඳලා උඩ ටී-ෂර්ට් එක ගහලා තින්නේ. තාප්පෙන් එහා පැත්තේ හිටියේ. තුන ටීම් පහල තිනවද නැද්දවත් දන්නේ නැහැ. ඔන්න බලන්න අපේ තියෙන ප්‍රේමාන්විත බව තුන ටීම් පහල දැකලවත් නැතුව ලව් කරන්නේ. මගේ එක්ක මද්දුමි නැත්තම් දෙවෙනියකි. ඔය SMS මගුල කරන්නේ පොඩි එකකි. පොඩි එකකිද? එහෙනම් පොඩි එකකි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ පොඩ්ඩක් විස්තරයක් කියන්න මෙතන මොකක් විස්තරයක්? ඔව් මෙහෙමයි මාමා. කොණ්ඩේ මෙහෙම කෙලින්. මං වගේ ලස්සන. ඔච්චර නම් මේ ජරා වෙලා නැහැ. බොහොම ලස්සනට බලලා පාට කළා. එතකොට කනට කරාබු 3යි. නාහෙට කරාබුවයි, ඇහි බෙමට කරාබුවයි, දිවට කරාබුවයි, තොලට කරාබුවයි. මෙන්න මෙතන කූචි කූචයි ලපයක් තියෙනවා. මෙතන පල්ලපයක් තියෙනවා. හරියට හරි. එතකොට මෙතන පල්ලපේ. ඒක බොරු එකක් නේ ඇඳපු එකක්. එතනක් තියෙනවා. ඒ ටැටු. තියෙනු ටැටු. ඔව් ටැටු එකක් තියෙනවා. මෙතන පල්ලපයක් තියෙනවා. හරියට හරි. මෙතන ටැටු එකක් තියෙනවා. ටැටු එකක් තියෙනවා. මෙතන පල්ලපයක් තියෙනවා. අයි බෙන්ද දෙතුන් හැරයක් කිව්වනේ මේකට. අයියෝ. හරි අම්මේ. අයියෝ අලේ අයියෝ 11ක් ඉන්නව නේද කවද හරි ළමයිකට දෙන්න වෙනව නේද ඔව දුවෙක් දෙනවා කියන එකට ඔහොම අඬන්න එපා සතුටු වෙන්න හොඳ බෑනකනේ ලැබිලා තියෙන්නේ ඒ දුව නෙමෙයි ඒ මගේ ගෑණි වන් අනී අඳුර ගන්න ලැබීම සතුටක් ඊක තමයි මට SMS එකක් ගහලා තිබුණා අනේ මාව මේ කළු අවතාරයෙන් බේරගනින් රත්තරනේ කියලා අනේ කලබල කරන්න එපා මං අර තුනී ක්ලවුස් දාලා ආවේ